අදකරන්න ප්‍රකාශ වලින් ඉස්සරහට කොහොම මේගොල්ලන්ට රිදෙයිද කියන එක මම දන්නේ නැහැ කියන්න මම පැත්ත ගියක් ඇත්ත කතා කරන මිනිස්සෙක් මේ අත්වල මුදු දානවා මෙන්න මේව දානවා මොනවාද අතේ මිරිකි මිරිකි ඉන්නෝ ඔය කර්ලියට එන වෙදපප්පලාගේ අතේ කටේ කරේ මොනවද තියෙන්නේ කියලා බලන්නකෝ බලන්න මගේ අතේ කටේ කරේ මොනවද තියෙනවද කියලා මම ඔය එක කට්ටඩියෙක්ට බය නැහැ නෑ අනිත් channel වල අය වගේ බබා පාට් මේ ඔළුවත ගාලා බබා පාට් ඇඩ් කරන්නේ නැහැ මම මානසික ශක්තිය තියෙනවා නම් කිසිම භෞතික උපකරණයකට භෞතික යන්ත්‍රයකට किसी दया खरान बे एक कम वेदे ओगलन टुंगा नन्ने आरु मोड़ गोन हर का ओम केला बने इंडी ऐसा कोटा मे मोड़ मूड ले केला बाइनो मटे लामाई बुद्ध दामी उगनन माइटी के अन्य सिने पहम वाद दयावंत कारुना वो सम्मुति के प्रेमे वाद निमी बुद्धरा जनम वंशे की पेमती जायती सो को पेमती जायती बायाम पेमती विपमुतस नाती सो को कुतो बाया एक निशा में आपड़े में पेन इन्न सात्त्व ज्ञान निमी में कता करानी तानंग उपमा कत्ता ताई अतनो ना तो कोई ना तो परोसिया तमाड़ पीट तमाम है माइट्री करुणा कराम हित रूपे मिदेन वा हित रूपे मिदुना मत लोकोत्तर उपेक्षा व निर्वाण अने हेम गियो तोगला निवन दखिन्न पुलवांग एतकोट मेगुलांट कोहमद मेदवट तोरु एन्नी एक याने तमंगे मलगी प्राणकारे कियनवा खनट करला द मटत कर्ण मुंडे तीनवा मटत नेत्रा तीनवा वगे केमें कियान्नी ओगला देखला तीनवद मम देवालयक दागेन आवतेव करनवा ओगला देखला तीनवद मम अनावेकी कियनवा एतकोट ज्ञाति मलपेरीत वरमक तीयेन्नी එතකොට මම අභියෝගයක් කරනවා හොඳ දක්ෂ හෙළ වෛද්‍යවරයෙක් හොඳ මේ මේ ශාකසාර පිළිබඳ ගුණාකුට දන්න වෛද්‍යවරයෙක් මේ නාමික වෙදපප්පවයි තියලා ඒක බෙහෙත් කොලයක් ගැන කියන්න කියන්න රැල්ල වෙරළට ආවෙන් පස්සේ මොකද වෙන්නේ රැල්ල බිඳෙනවා මේ මහින්ද මැරෙනකම් බලාගෙන ඉඳලා තියෙන්නේ දලදා වහන්සේ ප්‍රාත්‍යහාරයේ පළද සුඛිත බුද්ධදේශ වෙලා තියෙන්නේ මම මේ දෙතැඹ 31 පව් වෙනකන් හිටියේ මේ ටික කතා කරන්න. මේ අඹ ගෙඩියකට අඹ පොකුරකට ගල් පොකුරක් ගැව්වොත් එකක් හරි වදිනවනේ. ඒ එක ගැන තමයි කතා කරන්නේ. අර මිස් වෙච්ච ටික ගැන කතා කරන්නේ. පම්පෝරියයි නාස්තියයි නැත්තම් මේ රට දිනුන් ඒක සාතික ඇත්ත. අර අපි විනී ප්‍රොඩක්ෂන් එකේ ඉන්නේ පම්පෝරි ජනක යන්නේ වගේ. විනී ප්‍රොඩක්ෂන් හරි හොඳ channel එකක් මේ ඔයගොල්ලෝ subscribe කරලා මමත් බලනවා හරි comedy channel එකක් හරි හොඳ උන් set එකක් දැන් අප්‍රේල් මාසෙන් පස්සේ වෙනසක් සිද්ධ වෙනවා කියලා කියනවානේ අප්‍රේල් මාසේ මොකද්ද සිද්ධ වෙන්නේ ජ්‍යොතිෂ සිද්ධාන්තය දන්නවද සෙනසුරු ඉන්නේ 12 වැන්නේ එතකොට 12 වැන්නේ කුම්භ ලග්නේ ලංකා කේන්ද්‍රයේ කුම්භ ලග්නේ කුම්භේට සෙනසුරු තියෙනකොට වියදම් වෙනවා වැඩි ආදායම අඩු වෙනවා ළමයි අප්‍රේල් මාසෙ 20 ගණන් වලින් පස්සේ ළමයි එනවා සෙනසුරු ලග්නේට සෙනසුරු ලග්නේට ආවෙන් පස්සේ කුම්භේට ආවෙන් පස්සේ මේ තියෙන අපහසුතා 100ට බර ගානකින් අඩු වෙනවා සමණයෙන්ටපත් වෙනවා සිරුරදාගෙන මෙරිච්ච අය එයාව බඳවගෙන වැඩ ගන්නවා එතකොට මේ පාලකයා පිස්සු කෙලින එක යම් ප්‍රමාණයකින් නවතිනවා නවතින අවස්ථාවක් එනවා පෙරේත වරම් තියාගෙන කතරගම දෙයියෝ කිව්වා කියලා කියන්නේ නැප්පා රැල්ල ආවට වෙරළට රැල්ල බිඳෙනවා ඒක නිසා රැලිය හදන්න බෑ ටීම් වර්ක් එක හදන්න මම බැලුවා ධර්මීට රුපියල් 500 800 ගෑස් වලටත් වඩා වැඩි ඉදර තේ අගමැති දෙන්නේ පාළු වුණෙත් නෑ මේ පෞගිය අවුරුදු දෙක ඇතුළත වීඩියෝ තියෙන 2019 කිව්වා අපේ channel එකේ ඒක බලන්න බොරුණා මම වගේ කීම මගේ වෝල් එකේ දාලා දින එක සුනාමියක් එන්නේ නිවෙස් වලට ගිහිල්ලා හාල් මල්ල බඩු මල්ල පෙන්නන එක වීඩියෝ කරලා දාන හැබැයි බේත් පෙත්ත දෙන වීඩියෝ කළා දැම්මද මම නම් දැක්කේ නැහැ ෆොටෝ ගාලා චැරිටි වර්ක් මම මෙච්චර වීදම් කරා මෙච්චර සපත්තු දුන්නා මෙච්චර මේවා දුන්නා ලේ ඩොනේෂන් මේ ඩොනේෂන් ඒ ඩොනේෂන් මම වගේ කීමෙන් කියනවා 2022 දී කිසිම ලේ හිඟයක් ඇති වෙන්නේ නැහැ සුළු ප්‍රමාණයක ඔය කියන තරම් මේ මොකද බිල්ල කළු නැහැ පප්පලා 2027 දී චන්දිල්ලයි මම කියන්නේ මේ කන කපනවා හරිද 2024 දී දියසෙන් පාල වෙන්නේ නැහැ කිසිම දියසෙන් පාල වෙන්නේ නැහැ මොකද පාල වෙන්නේ හිටියා මේගොල්ල කරේ ඒ දියසෙන් ශක්තිය බලෙන් ගන්න ගිහිල්ලා ඒ අදහල පාලවීම කල් දාගත්තා. කියන්නේ ශක්තිවන්ත පුද්ගලයෙක් දැක ගමන් මො වරම් ලාභින්ද තණ්හාව ඇති වෙනවා. අර ශක්ති රැහන ගාලා තමන්ගේ ශක්තිය වැඩි කරගන්නේ කොහොමද කියලා බලන්න ඔය කට්ටඩි කරන්නේ ඕක. මෙයා පින තිනකම් වැදබෙනවා. ළමයි ඕන කෙනෙක්ට ළමයි මැරෙට උනත් කුඩුකාරයට උනත් පින තිනකම් ඌ ජීවත් වෙන හොඳර කකා බිබි ජීවත් වෙනවා. හැබැයි අර පව පල දෙන 18 අර පොලියත් එක එන්නේ. වගේ කීමෙන් කියන්නේ මේක ලියලා තියාගන්න සංකාර අසංකාර කිරීම විසංකාරගතන් සිච්චන් තන්නානංකයි මංජිතා කියලා කියන්නේ. මේ මේ ඕගොල්ලෝ නොදන්නා දේවල් ටිකක්. එතරා නාලිකා කීපයක මේනින් වංශේ නමක් අනාවැකි කියනවා. ඒ නම් කිසි දෙයක් දැක්කලු. මම ඒක කියන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය හොඳ නෑ ඒක කියන්න. යම් කිසි දෙයක් සිවුර දාගෙන කරන දෙයක් දැක්කලු. ඒ වගේ කෙනෙක්ද ඕගොල්ලෝ දියසින් කරලා අනාගතයේදී මේ හීලට ඔසවාගෙන තබා ගන්නනේ. විශ්වයේ කිඩ දෙන්නේ නැහැ. මම මේ කන කපා ගන්න ඕව වුණා නා. ඒක නිසා ඕගොල්ලෝ බුද්ධිමත් ඕගොල්ලෝ මට බණී. ඒක ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන දේවල් රන් අකුරින් තියාගන්න 2024 දී ඕගොල්ලෝ තලා තැලි පෙලි හැමදේම මට්ටු වෙලා අන්තිමට මේ තත්ත්වයටත් එනකොට
මේගොල්ලන්ගේ රෙදි ගැලවෙනකොට ඕගොල්ලෝ ආයෙත් මගේ ළඟට එයි ඔයාගෙන. ඔය වෙදපප්පලාව මම එලෙව්වේ. බොරු නම් මේක ඕන ඔයා නඩුවක් දාන්න බාන මම ඕනුසාවියකේ කෝඩ් රෙකෝඩින් ඉදිරිපත් කරනවා. උඩට පයින් එකක් ගාලේ ලොල දෙන්නම්. මම චාටුවෙන් තියාගෙන ඉන්නේ අනිත් channel වල අයිතිකරුවගේ මම මිනිසුන්ව චාටුවෙන් තියාගෙන ඉන්නේ නැහැ. මම කෙලින් කියන දේ මූණ්ඩ කියනවා. අපි බලා ගන්නම් ඒක අපි බලා ගන්නම් කියලා කිව්වා. අන්තිමට මොකද උනේ? ප්‍රසිද්ධ නාලිකාවක ඒ සාමිගේ රෙදි ගැලෙව්වා. තමන්ගේ රෙද්දේ තුත්තිරි ටික යවා ගන්නත් එපෑනේ. තමන් අලලා දුන්න කියලා වීඩියෝ වැඩසටහනක් කරා. ඕක තමයි ඇත්ත. දවස් 7ක් මේ වෙලා අන්තිමට එන්නත පිළිබඳ තියෙන ඔක්කොම වීඩියෝ ප්‍රයිවට් දාගත්තා. පප්පගේ සුප් එකක් ප්‍රයිවට් දාගෙන තින්නේ මේ මොහොතේ. දැන් හෙට ආයෙත් පබ්ලික් දායි. මම දැන් ස්ක්‍රීන්ෂොට් දාගෙන තින්නේ. අනාවැකි හොරකම් කළ තමන්ගේ වගේ කියනවා. තමන්ගේ ඒ කර්ණ මුණ්ඩ ශක්තියද මේ මෑතක නැති වුණා. ඕගොල්ලෝ මේ ගුප්ත විද්‍යාව ගැන දන්නේ. අර කතරගම දෙවියෝ කිව්ව ගමන් ඕගොල්ලෝ දෝත් මුදුන් දීලා වඳිනවා. ඕගොල්ලෝ දැකපු කතරගම දෙවියෙක් නෑ. එයා දැකපු කතරගම දෙවියෙකුත් නෑ. මල පෙරේතෙක් බඳගෙන කර්ණ මුණ්ඩෙන් ඒකේකේව කියයි මට කරන්න පෑනේ ඔය එක කට්ටඩියක්වත් ගුරුකම. අන්තිමට ඒගොල්ලෝ වගේ මම අතේ කටේ කරේ දාගෙන නෑ. මේ නෑ මේ නෑ. ඔය මිනිස්සු මම ඉස්සර ඇඩ්මින් ටෝක් කරනකොට මම දිනේෂ් වගේ ඇඩ්මින් මේ ඇඩ්මින් ටෝක් එක කරන වගේ මම මේක කරාට කමක් නැද්ද කියලා. දිනේෂ් දිනේෂ් අයිතක් හිතයිද කියලා. මගෙන් සුරේෂ් මල්ලි මගෙන් ගන්නෝ දිනේෂ් අයියේ අර වෙදපප්ප මරේ මගේ මේ මහානම දිනේෂ් අයියේ මොකද කියන්නේ මංකො මට ප්‍රශ්නයක් නෑ මම මේ යම් කිසි දෙයක් ඉදිරිපත් කිරීමේදී Tamanta ආවේනික ක්‍රමවේදයක් තියෙන්න එපෑනේ. ආයි මම බෙල්ල ගාලා ගියත් මම බොරු කියන්නේ නැහැ. මම ඇත්ත කියන්නේ. හැම දෙයක් ගැනම අවබෝධයෙන් ජීවත් වෙන්න. අර නරියට කාපාට තීන්ත වැටලා අන්තිමට ඌ සිංහෙක් වගේ රඟපෑවනි. 2024 දී කවදාවත් දියසේනේ පාළ වෙන්නේ නැහැ. රන් අකුරෙන් තියාගන්න 2024 කලින් මේගොල්ලෝ මහා තප කීර්තියකට පත් වෙනවා. මම මුකුත් කියන්නේ නැහැ. අදින් පස්සේ මේ ඇඩ්මින් ටෝකේ කොච්චරයි විශ්වකර්ම බාන හැමෝටම ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා. මේ එළඹුණු 2022 වසර හැමෝටම සුබ නව වසරක් කියනවට වඩා උත්සාහයෙන් තම උත්සාහයෙන් මේ නව වසර සුබ කරගන්න අදිෂ්ඨානයේ ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද එහෙම කියන්නේ මේ අභියෝගාත්මක වර්ෂයක් 2022 කියන්නේ. ඉතින් 2022 වර්ෂයේ අද 3 වෙනිදා. එතකොට මේ 3 වෙනිදා මට හිතුණා ඇඩ්මින් ටෝක් වැඩසටහනක් කරන්න කියලා. ගොඩක් අයගේ ඉල්ලීම තිබ්බා ඒ දිනේ ෂෝ ඇඩ්මින් ටෝක් වැඩසටහනක් කරේ නැත්තේ කියලා. ඉතින් කාලෙකට පස්සේ තමයි මම විශ්වකර්ම ඔස්සේ ඇඩ්මින් ටෝක් වැඩසටහනක් මේ කරන්න එන්නේ. මම අන්තිමට ඇඩ්මින් ටෝක් වැඩසටහනක් කරා. ඒක ආන්දෝලනාත්මක වැඩසටහනක්. ඉතින් ඒකට ගොඩක් අයට ඍදුනා. මම එකම එක ඇඩ්මින් ටෝක් වැඩසටහනයි ඒක දි කරේ. හැබැයි ඒ අදාළ ඍදුණු පුද්ගලයා 100 වාරයක් ලයිව් ඇවිල්ලා කොච්චර හැඬුවද දෙඩුවද මේ හොටු පෙරාගෙන කොච්චර හැඬුවද කියලා ඕගොල්ලෝ සාක්ෂි. එතකොට මේ මං කරපු එක ප්‍රකාශයකින් මේ මනුස්සයට මෙහෙම රිදුනා නම් අද කරන්න යන ප්‍රකාශවලින් ඉස්සරහට කොහොම මේගොල්ලන්ට රිදෙයිද කියන එක මම දන්නේ නැහැ කියන්න. ඒ වගේම තමයි මම පැත්ත ගියක් ඇත්ත කතා කරන මනුස්සෙක්. මොකද අපේ විශ්වකර්ම නාලිකාවේ විවිධ සම්පත්දායකෝ විවිධ වැඩසටහන් කරනවා දැන්ටමත් කරනවා. ඒ අයවත් මම විවේචනයට ලක් කරනවා. මොකද ඒ අය තුලින් යම්කිසි වැරදි ප්‍රකාශයක් කරොත් ඒක නිවැරදි කිරීමේ වගකීම මට තියෙනවා විශ්වකර්මයේ අයිතිකාරයා ඇඩ්මින් හැටියට. එතකොට මම එවන් දෙයක් මම නොකරුවොත් ඒ කියන්නේ මම ඒගොල්ලන්ව විවේචනය කරනකොට ඊළඟ වැඩසටහනේදී ඒගොල්ලෝ නොඑන්න පුළුවන් මගේ channel එක හරහා. ඒක මට අදාළ නැහැ. මොකද මට ජනතාවට මා විසින් හරි දේ දෙන්න ඕනේ. මට විශ්වාසයි මා විසින් මගේ කටහඬ ඔස්සේ හරි දෙයක් ජනතාවට යනවා කියලා. මං අනිත් සම්පත්දායකයන් සිදු කරන ප්‍රකාශවල වගකීම් මම බාරගන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ මතේ නෙමෙයි මගේ මතේ. මගේ මතේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ විශ්වකර්ම ඔස්සේ විවිධ සම්පත්දායකයන් හරහා විවිධ මති මතාන්තර විවිධ ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් වෙනවා. ඒ වෙයින් සමහර කාරණා මම පිළිගන්න කාරණා තියෙනවා. සමහර කාරණා මම ප්‍රතික්ෂේප කරන කාරණා තියෙනවා. හැබැයි ප්‍රතික්ෂේප කරන කාරණා වුවද ඒගොල්ලන්ට මම අවස්ථාව දෙනවා මගේ channel එක හරහා ඒගොල්ලන්ගේ මත ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි යම්කිසි අවස්ථාවකදී එතන වැරදීමක් තිබ්බොත් ඒකේ විවේචනය කිරීමේ හැකියිත විශ්වකර්ම ඇඩ්මින් හැටියට මටත් අයිතියක් තියෙනවා. ඒ වගේම තමයි විවිධ සම්පත්දායකෝ මේ තුරාවටම අවුරුදු කීපේ තුරාවටම විශ්වකර්ම ඔස්සේ විවිධ වැඩසටහන් කරලා ඇති විවිධ ප්‍රකාශ කරලා ඇති. ඒ සියලු ප්‍රකාශවල වගකීම ඒ සියලු ප්‍රකාශවල සිදු කරන අන්තර්ගතය ඒගොල්ලෝ විසින් බාර ගන්නවා. ඒ වගේම තමයි ඒ සියලු ප්‍රකාශවල තියෙන සත්‍යතාවය හෝ නිවැරදිතාවය නිර්වදිතාවය පිළිබඳ මම ගන්නේ ඒක පෙරලා හරියට මේ තේ පෙරණියෙන් තේ පෙරලා තේ ටික ගන්නවා වගේ අරක විසික් කරලා ගන්නවා වගේ ඒ සමහර කාරණා විතරයි මම ගන්නේ. අනිත් කාරණා
බැහැර කරනවා ඒකට හේතුව මොකද අපි මේ හැම කාරණාවක්ම මා ප්‍රකාශ කරන කාරණා පවා ඔබලා බුද්ධිමත්ව විමර්ශනශීලීව ගත්තොත් තමයි මේ වැඩ කියන්නේ සමාජයට වැඩදායී පුරවැසි බවට ඔගලොත් පරිවර්තනය වෙන්නේ එහෙම නැතුව මේ කියන දේවල් ගෙඩි පිටින් ගිල්ලොත් වෙන්නේ මේ රටත් අනාතයි ඔයාලත් අනාතයි තමනුත් අනාතයි අන්තිමට මේ ප්‍රකාශ කරන මමත් අනාතයි ඒක නිසා ඔගොල්ලෝ යම්කිසි කරුණු කාරණා ගන්නකොට ඊටාම බුද්ධිමත්ව විමර්ශනයෙන් ගන්න කියලා මම මුලින්ම ආරාධනා කරනවා. ඉතින් මම පළමු වැඩසටහන කරා යම්කිසි දෙයක් සම්බන්ධයෙන්. ඉතින් ඒකට ගොඩාක් අයට හිතිරිදුනා. එතකොට ඒ හිතිරිදිච්ච රිදවිල්ල කොච්චරද කියනවා නම් මම එක වැඩසටහනක් කරා කරපු ඒ ප්‍රකාශය වැඩසටහන් 100ක් කරා ඒ අදාළ පුද්ගලයෝලයි ඇවිල්ලා හොටු පෙරාගෙන ඇඬුවා. ළමයි මම වැරදි දෙයක් ප්‍රකාශ කරේ නැහැ. මොකද මේ රටේ බලන්නකෝ මේ 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 ඇත්ත වසර පුරාවට ඕගොල්ලෝ පත් කරපු දේශපාලකයෝ දියා උදාහරණයක් දියා බලන්නකෝ ඕගොල්ලෝ නිවැරදියි කියලා ගත්ත තීන්දුව తీරන ඔක්කොම වැරදුනානේ සුද්ධ මේ රට දාලා ගියේ ණය බින්දුවක් තියලා ඒ වුණාට දැන් අපේ ණය කන්දරාව මට ගණන් කරන්න බැරි තරම් විශාලයි ඉතින් මේකට සම්පූර්ණ වගේ කියන්න ඕනේ මේක ඉන්න ජනතාව මොකද මේ ජනතාව හැම දෙයක්ම ගෙඩි පිටින් පිළිගන්නවා देशपालक चंद पुरुंदुन्नगम मे चंद पुरुंदु ये पुद्गल आठ हिटुकर गाने वेद ये हिटुकर गान पुलवां क्रम वेदे मुखद कें दे ओगोल विमर्शन करे एक निशा ओगोलो हेमदेम रेबटेनो बलन अद विला तीन दे मे अविल मे कोरोना वसंगते हमे अनीट वाल अपेरट वेट सापेक्ष यम किसी प्रगति अतीनो मे कोरोना वसंगते अनु हमे एगोलो ගොඩක් ආදායම් මාර්ග නිෂ්පාදනය කරන මේ තත්ත්වයට පත් වුණා උදාහරණයක් ගත්තොත් ඇවිල්ලා චීනය ඉන්දියාව වගේ යන මාස්ක් නිෂ්පාදනය කරා පිට රට යවුවා අපේ රට මොකද්ද කරේ අපේ රට එතකොට දැන් ඒක වසංගතයක් හැමුවේ තමාගේ නිෂ්පාදන ධාරිතාව ඊට අනුකූලව වැඩි කර ගන්න උත්සාහයක් ඒ රටවල දරුවා අපි බංගලාදේශයෙන් ණය ගන්න තරමට අපි අන්ත අසරණභාවයට පත් වෙලා මොකද අපේ නිෂ්පාදිත ආර්ථිකය කපන එන ආර්ථිකයක් ශක්තිමත් කර ගන්න අපිට මුලේ කලඳා තිබෙන්නේ. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී ගොඩක්ම මිනිස්සු මුණ පාන ගැටලුවක් තමයි මම මේ ප්‍රෝති වලට නිවුස් වලට දැක්කා. මේ ගෑස් සිංගයක් තියෙනවා. ගෑස් ගැටලුව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මුලේ ඇති පාලකෙක් නම් කරන්න ඕනේ ජීව වායු පද්ධති මේ මිනිසුන්ට අඳුනලා දෙන එක. එක එක කම්පැනි තියෙනවා. ඒ ජීව වායු ව්‍යාපෘති තියෙනවා. මේ ගෙදර පොඩි ඩක හොඳ ජීව වායු පද්ධතියක් ගොඩනගා ගන්න පුළුවන්. අවුරුදු 24 කියන්නේ 385 දවසෙම නොමිලේ ජීව වායු ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒ කියන්නේ අපි ටොයිලට් එකට යන අපද්‍රව්‍ය ජීව වායු පද්ධතියක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි එදිනෙදා විසික් කරන කසල දිරාපත් වන කාබනික කියන්නේ ඔය එළවලු කෑලි ඔය උයල ඉතුරු වෙන දේවල් ටික ඔක්කොම ජීව වායු පද්ධතියට එකතු කරලා 385 දවසේම අපිට ජීව වායු නිෂ්පාදනය කරන්න පුළුවන් කිසිම මුදලක් යන්නේ නැතුව. ඒක නිසා අපිට මේ පිට රටින් ගෙන්නන ගෑස් වල අපිට ඩොලර් සංචිතය අපේ රටේ මේ වැඩි කර ගන්න පුළුවන් අර අපූර්ව ක්‍රමවේදයක්. එතකොට මේ වගේ සංකල්ප මේ කොමන් සෙන්ස් එකක්වත් එක පප්ප කෙනෙක්වත් ඇවිල්ලා කියනවාද මේ channel එකකට මෙන්න මේ වගේ දෙයක් විය යුතුයි කියලා. හැබැයි මම දැක්කේ ඇවිල්ලා දෙපැත්තේ සිංහ කොඩි දෙකක් තියාගෙන අර සාම්ප්‍රදායික දේශපාලකයා ජාති අමතනවා වගේ. ඔගොල්ලෝ දැකලා තියෙන සාම්ප්‍රදායික දේශපාලකයා ජාති අමතන්නේ කොහොමද කියලා? සිංහ කොඩි එක පැත්තක බෞද්ධ කොඩි එක පැත්තක තියාගෙන ඡන්ද පොරොන්දුවක් දෙනවා මේ ජනතාව ඉදිරියේ. මට මේක කරන්න පුළුවන් කරනවා නම් කියලා. ළමයි මේක සාම්ප්‍රදායික ඡන්ද පොරොන්දුවක්. ඕනේ කෙනෙක්ට පොරොන්දු දෙන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවද ඡන්දයක් කිට්ටු වෙනකොට දේශපාලකයා කොච්චර පොරොන්දු දෙනවද? නේ. හැබැයි බලයට ආවෙන් පස්සේ ඒක පොරොන්දුක්වත් ඉටු කරගන්නවද? ඉටු කරනවද? නෑ. ඒ මොකද දේශපාලකයා ඇමතිස්සෙම උත්සාහ කරන්නේ තමන් කොහොමද මේකෙන් වැජබෙන්නේ කියලා. තමන් ආරක්ෂා කරගන්නේ කොහොමද මේ භූමිකාව තුළ දේශපාලන භූමිකාව තුළ තමන් රැකෙන්නේ කොහොමද කියලා උත්සාහ කරනවා මිසක් जनता वकी कौमद उत्साह मे गोलो कवदावत करेंट हम उदाहरण मे राज नायको दखल तीन मे अते खटे खरे एलो दीव मे अतल मुदान मे मेव दान मुनाद अते मिरी मिरी राज नायक अंक अते बल रतुन ओ पेल निन्नो ये मुखद तमंगी जीवते पीली बंद भय तमंग जनता आकर्षण नोवे कीन भय तमन रेकनी कौमद कीन तीन भय ඒ වගේ තමයි ඔය කර්ලීට එන වෙදපප්පලාගේ අතේ කටේ කරේ මොනවද තියෙන්නේ කියලා බලන්නකෝ
බලන්න මගේ අතේ කටේ කරේ මොනවද තියෙනවද කියලා ඇයි මම ඔය එක කට්ටඩියෙක්ට බය නැහැ එක කට්ටඩියෙක්ට මම බය නැහැ එහෙමනම් මේ මම එක සූර්යයක්වත් පලඳලා නැහැ එතකොට මම ගොඩක් කට්ටඩින්ගේ වැඩසටහන මේක කරනවා මම ඒගොල්ලෝ එක්ක වලි දාන තරමට ඒ කියන්නේ යම් යම් අවස්ථාවලදී ඒගොල්ලෝ එක්ක මම ආගියුමන්ට් එනවා ඒ කියන්නේ මේ සම්පත්දායකයා මේ කස්ටමර් අතර සිදුවන විවිධ ගනුදෙනු වෙන්න පුළුවන් විවිධ ප්‍රකාශ වෙන්න පුළුවන් ඒගොල්ලෝ එක්ක මම බබා පාට් ඇඩ් කරන්නේ අනිත් channel වල අය වගේ බබා පාට් මේ ඔළුවත ගාලා බබා පාට් ඇඩ් කරන්නේ නැහැ මම මම කෙලින්ම ඒගොල්ලන්ගේ මූන්ට අනෝ අයියෝ මේක කරේ අයියෝ මේක මේ වංචාව කරේ මං කෙලිම මූන්ට අනෝ ඒගොල්ලෝ එක වලි දාලා තියෙන තරමට අද මම හිඟන්න වෙලා නට්ටම් වෙලා තියෙන්න ඕනේ තේරෙනවද එතකොට මගේ අතේ කටේ කරේ මුකුත් වෙන එක මුද්දක්වත් තියෙනවද එහෙම නෑ හැබැයි ඔය ලයිව් වෙන පප්පගේ අතේ කොච්චර දේවල් තියෙනවද ඕගොල්ලෝ හිතලා බලන්න තමන් කොච්චර ජීවිතේට බයද කියන එක ඔච්චර සිංහයා වගේ කැහ ගැව්වත් තමන්ගේ ජීවිතේට කොච්චර බයද කියන එක මේ අතේ කටේ පළඳගෙන පළඳලා තියෙන දේෙන් ආරක්ෂාව බලන්න. ඒ කියන්නේ සමන්ගේ මානසික ශක්තිය නේ. මානසික ශක්තිය තියෙනවා නම් කිසිම භෞතික උපකරණයකට භෞතික යන්ත්‍රයකට කිසි දෙයක් කරන්න බෑ. ඒ මානසික ශක්තියෙන් පුළුවන් අපිව ආරක්ෂා කරගන්න. ඒ ක්‍රමවේදය ඔයගලන්ට උගන්වන්නේ. හැබැයි මේ කට්ටඩි වෙද කට්ටඩි ටික ඔයගලන්ට උගන්වන්නේ. නිකන් නොපෙනෙන බලවේගයක් පෙන්නලා ඔයාලව බයගස්සලා ඒකෙන් ආරක්ෂාව ලබා ගන්න. ඒකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා මිසක් මේ මනස ඩෙවලොප් කරගෙන මනස දියුණු කරගෙන ඒකෙන් කොහොමද තම ආරක්ෂා වෙන්නේ කියලා කවුරුත් කියන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ කියලා තියෙන ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඒ එක වැඩසටහනකින්දවත් බුදුදහම ගැන ප්‍රකාශයක් කරනවා. බුදුදහම ගැන ප්‍රකාශයක් කරනවා. වගකීමෙන් කියනවා. ධර්මය ගැන කිසියම් කතිකාවතක් ඇති වුණොත් ඒ තැනැත්තව ගෙනල්ලා ප්‍රසිද්ධියේ ඒ තැනැත්තාට බුදුදහම පිළිබඳවත් අවබෝධයක් නැහැ. එක්තරා අවස්ථාවක කියනවා මේ මෛත්‍රිය ගැන. මට බයිනවා ඒක එක්තරා channel එකකින් අරු මෝඩ ගොන් හරක ඕම කියලා බනින්නේ. එතකොට මේ මෝඩ මූදලයා කියලා බයිනවා මට මේ ඕකගේ මෛත්‍රිය ගැන කතා කරන්න මෛත්‍රිය කොයිද කියලා අහනවා. ළමයි බුදුදාමී උගන්නන මෛත්‍රිය කියන්නේ මේ සෙනෙහපෑමවත් දයාවන්ත කරුණාව සම්මුතික ප්‍රේමයවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කිව්වේ ප්‍රේමති ජායති සෝකෝ ප්‍රේමති ජායති භයං ප්‍රේමති විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. එතකොට ඒ මෛත්‍රිය කරුණාව කරගත් මේ ලෞකිකයේ පවතින මෛත්‍රිය ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කර්ණීය මෙතු සූත්‍රය කියන්නේ නයිජතු ගබ්බසේජම් පුනරේති ඉති නැවත මව් කුස තුලද පිලිසින්ද නොගන්නා මෛත්‍රියක් ඒ මොකද්ද මෙත්තා කරුණා මුද්දා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණ ඒ මෛත්‍රිය ඇවිල්ලා මේ 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 මේක අම්මා තාත්තා බල්ලු බලලු සත්තුන්ට මේ නෑ මිතු මිතුරන්ට මයි කරන මෛත්‍රියක් නෙමෙයි මේක සබ්බේ සත්තා කියන්නේ ළමයි අපි රූපය දිහා බලනකොට ඒ රූප ඒ හිත රූපේ මත ඉපදෙනකොටම නාම රූප දසදාස් කරන් කෝටි ප්‍රකෝටි ගණන් එක මලක් සිඹින වාරයක් ඉපදෙනවා මැරෙනවා එතකොට නාම රූප පද්ධතියක් කියන්නේ සත්ව පුද්ගල ඒකක කෝටි ප්‍රකෝටි ගණක් අපි රූපය බලනකොට නායෙන් ගඳ සුවඳ දැනෙනකොට දිවෙන් රස බලනකොට කනින් ශබ්ද අහනකොට කයෙන් පාස ලබනකොට හිතට සිතුවිල්ලක් එනකොට නාම රූප පද්ධති කෝටි ප්‍රකෝටි ගණන් ඉපදෙනවා. ඒ කියන්නේ සත්ව පුද්ගල ස්වරූප මේ අපිමයි. අපිත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කියන්නේ ඕකයි. සත්ව ස්වරූප කෝටි ප්‍රකෝටි ගණක් ඉපදෙනවා. එතකොට සීළු සත්වයෝ කියලා කියන්නේ අන්න ඒ නාම රූප පද්ධති වලට ගැඹුරු ධර්මයෙන් අභිධර්මයෙන් කතා කරනකොට. ඒක නිසා මේ අපිට මේ පේන ඉන්න සත්වය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. තමාතුළුම අත්තානං උපමා කත්ත අතයි අතනෝ නාතෝ කොහිනාතෝ පරෝසියා තමාට පිට තමාමයි. මේ තමා උපමා කරගෙන රෝහිත සූත්‍රය කියන්නේ සිස්සයිද සංඥාසයිද බඹයතරන් මේ කය මේ සිස්සයිද සංඥාසයිද ඒ දෙක ඕනේ සිස්සයිද සංඥාසයිද මේ බඹයතරන් වූ කයර තමයි මේ ලෝකේ පමුණ මේ පණවන්නේ දුකත් පණවනවා හේතුවත් පණවනවා නිරෝධයත් පණවනවා මාර්ගයත් පණවනවා ඉතින් ඒ ආශ්‍රයෙන් තමයි විදර්ශනාව දෙන්නේ බුදුවරු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ මෛත්‍රියේ මේක් ලෝකය කරුණා කරද්දි කරුණා කරනවා කියන්නේ ළමයි තරණය කරනවා අපි සිරිපා කරුණා කරනවා කියලා කියන්නේ කියන්නේ සිරිපාද කන්ද තරණය කරනවා මේ උපමා උපමේ විදියට අපි මේව ලබා ගන්න ඕනේ එතකොට මෛත්‍රියෙන් කරුණා කරාම හිත රූපයෙන් මිදෙනවා හිත රූපයෙන් මිදුනම තියෙන්නේ ලෝකෝත්තර උපේක්ෂාව නිර්වාණය
අන්න එහෙම ගියොත් ඔයගලන්ට නිවන් දකින්න පුළුවන්. හැබැයි අර වෙදපප්පා කියන මෛත්‍රියන් ගියොත් ඔයගලන්ට කවදාවත් නිවන් දකින්න බෑ. සංසාරයේ ඕගොල්ලෝ බැඳිලා සංසාරයේ අතරමං වෙනවා. ඒක නිසා මේ මෛත්‍රී මතක් කරේ වෙදපප්පලා දන්න මෛත්‍රියක් නෑ. එතකොට ඔය සම්මුතික මෛත්‍රියන්නේ මේ බුදුදහමේ තියෙන්නේ. ලෝකෝත්තර වශයෙන් කොහොමද මෛත්‍රිය කියන්නේ මේ නාම රූප දෙක පරිච්ඡේද කරමින් ඍත රූපයෙන් වෙන් කරගන්න අවශ්‍ය ආයුධය තමයි මෛත්‍රිය කියන්නේ. එහෙම නැත්නම් මේ අම්මා තාත්තා නෑ මිතුරෝ හිතු මිතුරෝ මාගේ සතුරෝද එහෙම නෑ. කර්ණී මත සූත්‍රයේ තියෙන සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා මිස. එතකොට සබ්බේ සත්තා කියන්නේ කවුද කියන එක ලස්සන්ට එක පැහැදිලි කරලා තිනවා. මේ චිත්තක්ෂණයක් තුල පහළ වෙන්නා වූ නාම රූප පද්ධතිය. ඉතින් මේ පිළිබඳ අවබෝධයක් ලැබෙන විදර්ශනාවක්වත් කරනවද නෑ. එතකොට මේගොල්ලන්ට කොහොමද වෙද වට්ටෝරු වෙන්නේ? ඕකට අපි කියනවා গুপ্ত විද්‍යාවේදී වෙදවර්ම කියලා. ඒ කියන්නේ තමන්ගේ මළගිය ප්‍රාණකාරයෙක් කියනවා කනට කරලා මා පුදා මෙන්න මේ 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 බේත් වට්ටෝරුව ගනින් මෙන්න මේම මේමයි මේමයි කියලා කියනවා. එතකොට ඒකෙදී අපිට දැන් මටත් කර්ණ මුණ්ඩේ තියෙනවා මටත් නේත්‍රා තියෙනවා වගේ කීමෙන් කියන්නේ. හැබැයි ඔගොල්ලෝ දැකලා තියෙනවද මම දේවාලයක් දාගෙන ආවතේව කරනවා? ඔගොල්ලෝ දැකලා තියෙනවද මම අනාවැකි කියනවා? ළමයි ඒ දේවල් ලැබෙන්නේ කොටස් දෙකක් ලැබෙන්න පුළුවන්. එකක් ඥාති බලවේග හරහා ලැබෙන්න පුළුවන්. භාවනාව තුලින් ප්‍රගුණ කළා ඒ දිවස දිවකන් කියන දේ ලැබෙන්න පුළුවන්. මේගොල්ලන්ට ඇවිල්ලා භාවනාවක් කියන දේක් දන්නේ නැහෙනි. එතකොට ඥාති මලපිරිත වරමක් තියෙන්නේ. එතකොට මේ කනට කරලා තියෙනවා මා පුතාගේ එක පුතාගේ කී තමයි ඒ ප්‍රාණින් කතා කරන්නේ. එතකොට කියනවා මෙන්න මේ බේත තමයි හොඳ කියලා. ඒකේ තියෙන භයානකම තමන් හරි වෙදකම ගැන දන්නේ නැතුව අදුෂ්‍යමාන බලවේගයක් කනට කරලා කියන බෙහෙත් වට්ටෝරුව කිව්වොත් අපි දන්නේ නැහැ මේ බෙහෙත් වට්ටෝරුවේ ගුණාගුණ දන්නේ නැහැ වසද්ද දන්නේ නැහැ. කිව්වොත් නියගලාල ඇවිල්ලා මෙන්න මේ වගේ බෙහෙතක් හදපලක් කියලා කිව්වොත් මැරෙනව නේද? තමන් දැනගෙන ඉන්න ඕනේ නියගලා කියන එක විසයි කියලා. එතකොට අරුෂමාන බලවේග මොන බෙද? ඕක හොඳම උදාහරණය තමයි 1955 දිනමින පත්‍රයේ ගියා පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වෙනවා. දහවල් අඳුර වෙයි දහවල් රැ වෙයි කියලා ලස්සන ටොපික් එකේ ගියා. ඊට පස්සේ ඉරිදා මේ මේ ලංකාදීප පත්‍රයේ කොහෙද ගියා මතක ඇටියට මේ කියවලා තියෙන හැටියට බෙහෙත් වට්ටෝරුවක් වදගාසුලිය. ඒ කියන්නේ ඒක වෙද වරමකින් කියලා තියෙන්නේ. මේ මේ පූර්ණ සූර්යග්‍රහණය වෙලේ වදකාසුලිය බොන්න කියලා. එතකොට ඒ දීපු වෙදා දන්නේ වෙදාට වෙදවරමක් තියෙනවා. වෙදවරමෙන් අනුෂමාන බලවේගයක් කියන උඹ උඹ ප්‍රසිද්ධියට පත් වෙනවා. උඹ මේක ජනතාවට කියපන්. එතකොට වදකාසුලිය මේ වෙලාවේ බිව්වොත් ලස්සන වෙනවා කියලා කිව්වා. එතකොට මේ වෙදවරම තිබ්බට යාට වෙදකම ගැන පූර්ණ ප්‍රාමාණාත්මක මේ ප්‍රමාණාත්මකවත් දැනුමක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ වදකා මෙන්න මේම බිව්වොත් මේක විස වෙනවා කියලාවත් ඒ වෙදා දන්නේ නැහැ. හැබැයි අර මල පෙරේතයා කනට කරලා කියපු දේ ඒ විශ්වාසයෙන් බුක් ගාලා කිව්වා. මාධ්‍ය හරහා ප්‍රකාශ වුණා. මේ මාධ්‍ය හරහා ප්‍රකාශ කරන්නේ අපේ channel එක හරහා තෝ ප්‍රකාශ කරන්නේ එක එක බේත් වට්ටෝරු. ඒගොල්ලෝ වගකීම් ගන්න ඕනේ. එතකොට ඒ වෙද වට්ටෝරුව ප්‍රකාශයටපත් කරා මුද්‍රිත මාධ්‍ය මගින්. අන්තිමට මොකද වුනේ? පූර්ණ සූර්යග්‍රහණ දවසේ ඔක්කොම වදගාසුලේ බීලා අන්තිමට මිනිස්සු භාගයට භාගයට මේ 100%ක්ම හොස්පිටල් ඇට හොස්පිටල් වලින් පිරුණා ලේවමනි දාලා. ඒ එතකොට මම අභියෝගයක් කරනවා හොඳ දක්ෂ හෙළ වෛද්‍යවරයෙක් හොඳ මේ මේ ශාකසාර පිළිබඳ ගුණාකුර දන්න වෛද්‍යවරයෙක්නි මේ නාමික වෙදපප්පවයි තියලා ඒක බෙහෙත් කොලයක් ගැන කියන්න කියන්න මෙන්න හොඳට විද්වත් මේකක් ගෙන පෙර සූදානම ඉන්නේ මේ මෙන්න මේ බෙහෙතක් පෙන්නලා මේ බෙහෙත මොකටද ගන්න කියලා මේ මේ බෙහෙතේ කුලය මොකද්ද මේක මොකද්ද මේක බෙහෙතට ගන්න මොන වෙලාවටද අවරට ගියාමද හිරු නැගෙන වෙලාවටද මොන වෙලාවටද මේක ගුණාගුණ මොකද්ද කියලා වෙදපප්පගෙන් ආන්න පුළුවන්ද කියලා මම අභියෝග කරනවා. ප්‍රසිද්ධ මාධ්‍ය මගේ channel එක ඕනේ ප්‍රසිද්ධ මාධ්‍ය එයාව ගෙන්නලා තව වෛද්‍යවරයෙක් තව ආයුර්වේද වෛද්‍යවරයෙක් හරි එහෙල වෛද්‍ය පිළිබඳ ආයුර්වේද වෛද්‍යවරයා දන්නවනේ හොඳට ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ මේ කොළ જાති ගැන හොඳ බේත් වට්ටෝරුවක් ගෙනල්ලා මේකේ ගුණාගුණ කියන්න පුළුවන්ද කියලා අහන්න බලන්න. එහෙම කියන්න පුළුවන් වුණ ධර්ම මම මේක වගේ කීම බාර ගන්නවා. පුළුවන්ද යාට ඒක කියන්න? තේනවද?
जनता वशन प्रश्न करे पुलवन नाम प्रसिद्ध मध्य मे या कमी वैद्यवरिया गिनाल या कमी प्रश्न हाला ने मे अभी वैद्यवरे मम वैद्यवरे पत्करा रेल विरल टावे पसम कदमी रेल बिंदेनवा लमाई विरलटा रेल आपगम रेल बिंदेनवा रेल बल बल विनवा इतको अभी अदन रेल अद टीम वर्क कदन लमाई टीम वर्क टीम वर्क वटकुरु जाति के लसन तीन मुखद वटकुरु टीम एक्ट रेल बेडकर वटकुरु वट जाति के हालाती दाम पास उठी वटकुरु समगिंग इन ताका अरे बेद वटकुरु तलग बेर मुखदेक टीम वर्क बेड कर समगिंग मिट्टी के दलवा अंतिम एक वटू बेद बिंद अंतिम वटूट बेद आऊना टीम वर्क तीरों रेल 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 वील वेरल गल रेल रेल को पुराकुबूर आस्वादन रेलवा दस्वाद पुराकुबूर रेल दुख वी हाल अटको पिर्ल तीरों इवागेम तम चिक्रांति रेलवा दिन तापक गील बला मुख विला पूस्का रेल बिंदेनवा एक तेरे नति निशा मम्म क्यूवे अरे विरले उपमा दुनि विरल गी बला विरलेने रेल मे मूदेने रेल विरल आवे पे मुखद विनी गील पेन नगे बिंदीलवा मे वेदपलाट मेन मे कोमन सैनिकने सामान्य धनीमने बुद्धियने वड़ुक मे वड़ुक मुख्य खरी वर्म खावे पे ओकन वेन्नी वो दम्मिक पेनी उन्नी एक सा एवगेन कील वेडकने ये मित वेद पपे चनल के दिदास दान दिखना दिदास विश्व विशेक खाले तुल अगमेति और दीवेनवा कील मे महिंद मेरनक बलागनी दी महिंद मेरनक बलागनी दी मे दिदास विशे देख दिदास विश्व विशेक इवराय इतको ये अरुद देख तुल वगकी मिंकी हुआ मेक महाना विनस्कर अगमेति और दाल हुआ ये अवध देख तुल दलदा वहां से प्रातिहार्य पाड़ा दंग दंकी अगमति और दीवेला दट सुखित मुद्दे वेला दलदा वहां से प्रातिहार्य पाला सुखित मुद्दे वेला मम्मी दिसंबर तीस पवन मेटी कथा कर दिसंबर तीस कथा मे पहुन ये कथाने ये कथाने अरे लमाई अंब गेडी अंब पुकुरा कट गाल पुकुरा गेवो एक करी वदीन वाणी एक गेना तमें कथा करना अरे मिस्वेच गेना कथा कराने ये बगे में तमाई मेगुला तीन पंपोरी अरे अपे चैनल के एक मे महाते कीनो पंपोरी नास्ती है ना मेरा दिन एक साथ कहते मुंगे पंपोरी वेडी वो वेद पप्पल अविल मट वितरा मे बे हदन पुलवा मट वितरा मे एक सूपत करान पुलवा वो पंपोरी मेहती वो पंपोरी आप ओढ़ता रंग अरे आप विनी प्रोडक्शन ने कहीं पंपोरी जाने का यार नहीं बाकी विनी प्रोडक्शन आरी वो तो चैनल लेगा मैं वो गोलो सब्सक्राइब करा ना मामा बाले ना आरी कॉमेडी चैनल लेगा खारी वो उन सेट का बुक के फीट का ऐसा मामी गाती उपमा वगैरह मैं मर बता कूना पंपोरी जाने का तमाइ मुंग गहानी मुका पंपोरी अरे सिंग को गाला तमंगे पंपोरी दुड़वा दिने पंपोरी गाल मेरा टादन बे पंपोरी नास्ती है ना मेरा दिन मनुष्य की वो वगे ये वगे में तमाइ जनसहभागीत्यम पेहर पवतुपने तींदा मलमिनी गोडने गई की हुआ मलमिनी गोड मिनी कंद गोड गए की लगे हुआ तो ओका तमाइ अत लमाइ पेहर पवतुपने तींदा मेम मेम वे की लगी हुई ने अंतिम मे अवृद्ध विनिमय का सुनामी अक्के की लगे हुआ अभी वारेंगे मेघुला निर्वत मुखद मेघुला एन की जनता उबाई तीरने करोनी उबाई तीरने करोनी ये मित मेघुला ज्योतिष धनुम अंतिम अरे वर्मी की तम की अप्रैल मसम पास विन सिद्धन की अप्रैल मसे मुखद सिद्ध विन ज्योतिष सिद्ध अंत दमाइ दुरी दुलोसा अरे वेस्ता
එතකොට දොළොස් වැන්නේ කුඹලක්නේ ලංකා කේන්ද්‍රීය කුඹලක්නේ ද මමත් කුඹලක්නේ එතකොට මමත් මේ දවස්වල පීඩාවෙන් ඉන්නේ බොරු කියන්න ඕනේ නැත්නම් මානසික කොච්චර දේවල් ලැබුණත් ළමයි අපිට තියෙන මානසික පීඩාව කියන දෙයක් එතකොට මේ 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 කුඹේට සෙනසුරු තියෙනකොට වියදම් වෙනවා වැඩි ආදායම අඩු වෙනවා ඔය මේ වැස්තානේනේ තියෙන්නේ ඕක මේක ජ්‍යොතිෂ කාරණාවක් එතකොට ළමයි අප්‍රේල් මාසෙ 20 ගණන් වලින් පස්සේ ළමයි එනවා සෙනසුරු ලග්නයට. දැන් ඉතර ගුරු හිටියා ගුරු පීඩණේ මිදුනා ලග්නයට ඇවිල්ලා දැන් සෙනසුරු එන්න ඕනේ ලග්නයට. සෙනසුරු ලග්නයට ආවෙන් පස්සේ කුඹේට ආවෙන් පස්සේ මේ තියෙන අපහසුතා 100ට බර ගානකින් අඩු වෙනවා. සමණයටපත් වෙනවා. ළමයි ඔය ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව අපි කියන්න ඕනේ අප්‍රේල් මාසෙන් පස්සේ මේ රට මේම වෙන්නේ මෙන්න මේ හේතු කාරණා නිසා ඉහළ සම්භාවිතාවයක් තියෙනවා මේ තියෙන පීඩණයෙන් ටිකක් කෝ සමණයකටපත් වෙනවා ඔය වෙදපපලකින් ගන්නව බලන්න මෙන්න මේ ග්‍රහයකින් මොකද්ද වෙන්නේ කියන එක ජ්‍යොතිෂ සිද්ධාන්ත දන්නේ නැහැ අර කර්ණ මුණ්ඩෙන් එන එක විතරයි දන්නේ අර පොත්පත් කියයි පරාසරය කියයි ජයමිනි කියයි ඒ පොත්වල නම් ටික කටපාඩමින් ගිරවවගේ කියයි ඒත් පංගොක්ක යන්නේ ටීවී චැනල් වලට ඇවිල්ලා කොටු ගානේ නම් ටික කියනවා මෙන්න මේ ඉක්මනට අදන්නේ එහෙම අදන්න බෑ වා පිස්සුද අර പ്രേත ආත්මය තමයි හදලා දෙන්නේ කනට කරලා කියනවා දැන් අමියාට මේමයි මේමයි කියලා මේ කන්ට කරලා කියපුව එක අපි මුඛයෙන් ප්‍රකාශයපත් කරන එක කර්ණ මුණ්ඩියෙන් එන එක එතකොට අර වෙදපරමට කර්ණ මුණ්ඩියෙන් එනවා වගේ ඔය ජ්‍යොතිෂ වලට අදාළත් ඉස්සර වෙද්දු ජ්‍යොතිෂය ඔක්කොම දන්නවනේ එතකොට බන්ධව කියන වැඩ කරන්නේ කර්ණ මුණ්ඩේ බන්ධව කියන වැඩ කරන්නේ ඔය සිවුරක් දාගත්ත මැරිච්ච සිවුර දාගත්ත අය මේ සිවුර දාගෙන මැරිච්ච අය ඒ අය බන්ධව කියන වැඩ ගන්නවා එතකොට මේගොල්ලෝ ජ්‍යොතිෂ පිළිබඳ නිවැරදි සිද්ධාන්තයක් දන්නවද යකෝ මම ජ්‍යොතිෂය කෙනෙක් නෑ හැබැයි මම ජ්‍යොතිෂ වේදින්ද වඩා දැන් ජ්‍යොතිෂය හොඳට දන්නවා මේ channel එකේ මම මේ බලලා මමත් මේ මොකද්ද කියලා පොත්පත් පරිහරණය කරලා මට සාමාන්‍යක නාමාටික මොකක් හරි දැනුමක් තියෙනවා ඒක නිසා මම දන්නවා ප්‍රධාන ඩ්‍රාමාරු ටික මොනවද හෙට සිද්ධ වෙන්නේ මේ වගේ උපකල්පනය කරන්න පුළුවන් අනාවැකි 100% පවසන්න බෑ උපකල්පනය කරන්න පුළුවන් පෙරේම් කරන්න පුළුවන් එතකොට 2022 අප්‍රේල් මාසෙන් පස්සේ මේ පවතින පීඩනය සමනය වෙලා අපිට විකල්පයක් එනවා මේ රට ගොඩගන්නේ කොහොමද කියන එක. එතකොට මේ පාලකයා පිස්සු කෙලින එක යම් ප්‍රමාණයකින් නවතිනවා. නවතින අවස්ථාවක් එනවා. හරි? ඕක මේ පප්පලට තේරෙන මේ විග්‍රහ කරන්න බෑ. කියන්නේ අප්‍රේල් මාසෙන් පස්සේ එයා මේක එයා කොරෝනා හොද කරන්නේ කොහෙද? බෙහෙතක මේ බෙහෙත මොකටද එන්නේ කියලාවත් දන්නේ නැතුව මේ ශාකසාරය අර ලැජ්ජ නැතුව ආනවනේ අර එක්තරා වැඩසටහනකදී මේ මේක ලංකාවේ වෙන එකද පිටරට වෙන එක ඒකවත් දන්නේ නැහනේ ඒකවත් දන්නේ නැහනේ මේ හැම ශාකයකම තියෙනවානේ ඖෂධ ගුණයක් ඒක ඇත්ත හැබැයි ඒක පාවිච්චි කරන ක්‍රමවේදයක් තියෙනවා ඒක හරි වෙද මාතුරු තමයි දන්නේ තේනවද ඒ කියන්නේ යම් කිසි ශාකයක කොටසක් ගන්න නම් ගන්න ආයුර්වේද ක්‍රමවේදයක් හෙළවි විද්‍යාවේ ක්‍රමවේදයක් තියෙනවා ඉර අවරට ගියාමද ගන්න ඉරු නැගෙන ගියාමද ගන්න මධ්‍යමේ මේ විකේද ගන්න මොකද ඒ වෙලාව අනුව ඒ ශාකයේදී අර ඖෂධ ගුණය තැම්පත් වෙන නැත්නම් අර විස තැම්පත් වෙන වෙලාව තියෙනවා නීංගලාලේ වගේ රැයට විසයි දවල්ට විසයි රැයට විස නැහැ වගේ මොකද්ද මතක නැහැ ඒ වගේ ඒ දවල්ට විස මාරු වෙන කොලෙන් අලේට බනවා අලෙන් කොලේට බහිනවා එතකොට නීගලා අහලා කනවනම් කන්න ඕනේ විස කොලේට එන වෙලාවට බල්ලා. එහෙම නැතුව මේ ඕන ඔයා නීගලාලේ මේ බහවල් බෙහෙත් හදන්නේ මෙන්න ඕන වෙලාවක නීගලාලේ ගලවන්න කියලා කිව්වොත් ඇවිල්ලා. යකෝ මේ මිනිස්සු මැරිලා යයි. ඒක නිසා පෙරේත වරම් තියාගෙන කතරගම දෙයියෝ කිව්වා කියලා කියන්නේ නැප්පා. කතරගම දෙයියෝ එහෙම එන්නේ නැහැ. කතරගම දෙයියෝ කවුද කියලා දැනගන්න නම් මම ඒ ගැන කතා කරන්න කැමති නෑ ඒක නිසා පම්පෝරි ගන්න එපා ජෝතිෂ දැනුමක් නෑ මම සංක්ෂිප්තව ආයෙ මුලින් ඉඳලා කියන්නම් රැල්ල ආවට වෙරළට රැල්ල බිඳෙනවා ඒක නිසා රැලිය හදන්න බෑ ටීම් වර්ක් එක හදන්න මේ වෙලාවේ ගෑස් ප්‍රශ්නයක් තියෙනවා පාලකයා කළ යුත්තේ විකල්ප දර කොච්ච මම බැලුවා දර මිටර රුපියල් 500 800 ගෑස් වලටත් වඩා වැඩි දර මිටිය ඒක නිසා අර දර මිටි පෙන්නලා මේ මාධ්‍ය වලින් කියන්න එපා මේ මෙන්න නිර්මාණශීලීතාවය කියලා ජීව වායුව ඒක කදන්න මේ රටේ ඕන තරම් දක්ෂ ඉන්නවා ඒගොල්ලන්ගේ උපදෙස් අරගෙන
ව්‍යාපාරික ප්‍රජාවත් අරගෙන හැම ගෙදරකම ජීව වායුව එක එක කඩන්න මේ යන අපි මේ බැසිකලි කැසිකලි යන මේකෙන් ජීව වායුව එක කඩන්න පුළුවන් ලස්සන්ට ඒ වගේ අනිත් කාරණාව තමයි මේ සංක්ෂිප්තයේ අගමැති දෙන්නේ පාළු වුණෙත් නෑ මේ පෞගිය අවුරුදු දෙක ඇතුළත වීඩියෝ තියෙන 2019 කියපු අපේ channel එකේ ඒක බලන්න බොරු නම් අගමැති දෙන්නේ පාළු වුණෙත් නෑ දලදා වංශයේ ප්‍රතිහාරය පෑවෙත් නෑ ඒ වගේම තමයි මම ඊළඟ කාරණාව විදිහට ගත්තේ වෙදවරම එතකොට වෙදවරමට කර්ණ මුණ්ඩියෙන් එනවා Tamante ඒ පිළිබඳ අවබෝධයක් ඒ වෙදකම පිළිබඳ දැනීමක් නැත්නම් අර කර්ණ මුණ්ඩියට එන කතාව Taman gedi pidin කියලා Taman අමාරුවේ වැටෙනවා ඒක නිසා ඒකට හොඳම උදාහරණය තමයි 1955 දී පූර්ණ සූර්යග්‍රහණයේදී වදකාසුලිය ගැන මම විස්තරයක් කරා ඒකට මොකද වුනේ ඒ වගේම තමයි පම්පෝරියා නාස්තියයි තිනකන් අපේ රට හදන්න බෑ ඒක ඒක මගේ ප්‍රකාශයක් නෙමේ ඒ වුණාට ඒ ප්‍රකාශය මම අගෙනවා අපේ channel එකේම එක්තරා පුද්ගලයෙක් කියපු ප්‍රකාශයක් ඒ වගේම තමයි ජන සහභාගීත්වයෙන් පෙරහැර පැවැත්වෙන නිසා ලක්ෂ ගණන් මැරෙනවා කියලා කිව්වේ සුනාමි එන ලක්ෂ ගණන් මැරෙනවා කියලා කිව්වේ මම වගේ කී මම මගේ වෝල් එකේ දාලා තිනේ එක සුනාමියක් එන්නේ එක මිනි කන්දක් ගොඩ නැගෙන්නේ නැහැ කියලා සාක්ෂි තියෙනවා මගේ වෝල් එකට ඇවිල්ලා බලන්න Facebook එකේ ඒ වගේම තමයි අප්‍රේල් මාසයේ සිදුවන සෙනසුරු කුඹ ලග්නයේ එනකොට මේ මේක සමනය වෙලා යනවා එතකොට මේගොල්ලෝ ප්‍රමාණාන යම් කිසි ප්‍රමාණයකින් ඔය ජ්‍යොතිෂ දැනුමක් නැහැ අර කණ්ඩ කළගෙන කර්ණ මුණ්ඩෙන් මේ වගේ දෙයක් කරනවා ඒ වගේම තමයි දැන් මේගොල්ලෝ පින් කරනවානේ දැන් 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 අපි ඇවිල්ලා account එකක් දාලා අපි කියනවා මම මේ බේත අදනවා account එකට මෙන්න මේකට ආධාර කරන්න කියලා. ඒකෙදි මොකද වෙන්නේ? ඒක හොඳ business එකක්. දැන් මිනිස්සු දානවා ලක්ෂ ගණන්. ඒක බේතක් විකුණනවට වඩා ලක්ෂ ගණන් දහන්නේ. එතකොට අර හැමදේම අර අර නිවෙස් වලට ගිහිලා හාල් මල්ල බඩු මල්ල පෙන්නන එක වීඩියෝ කරලා දානවා. හැබැයි බේත් පෙත්ත දෙන වීඩියෝ කරලා දැම්මද මම නම් දැක්කේ නැහැ. දැක්කනම් කියන්නේ බේත් පෙත්ත ටැබ්ලට් එක හදලා මිනිසුන්ට දෙනවා වීඩියෝ කරලා පෙන්නුවද? ඒක මම දැක්කේ නෑ. හැබැයි අර හාල් මල්ල බඩු මල්ල මේව කරන එක නම් වීඩියෝ කරලා දානවා. ළමයි ඔය ආදායම් මේවකේදී මේ ඔය මැනේජ්මන්ට් කරන අය දන්නවා ආදායම් බදු වලින් බේරෙන්න චැරිටි වර්ක් කරනවා. චැරිටි වර්ක් කියන්නේ ඔය පින් අතේ වැඩ කරනවා. ඒව account එකට දානවා තමාගේ ඉන්කම් ටැක්ස් එකෙන් බේරෙන්න. මේ වෙන දේවල්. ඉන්කම් ටැක්ස් එකෙන් බේරෙන්න මට මෙච්චර වේදා දැන් ඔය ගොඩක් ටීවී channel වල ඇඩ්වර්ටයිස්මන් දාන්නේ ඒකනේ ඉන්කම් ටැක්ස් වලින් බේරෙන්න ඇඩ්වර්ටයිස්මන් වලට මෙච්චර කොස්ට් එකක් ගියා කියලා ඉන්කම් ටැක්ස් එකට පෙන්නනවා ඒක නීත්‍යානුකූලයි නීත්‍යානුකූල නෑ නෙමේ නීත්‍යානුකූලව ඉන්කම් ටැක්ස් වලින් බේරෙන්න තමයි මේගොල්ලෝ අර ෆොටෝ ගාලා චැරිටි වර්ක් මම මෙච්චර වේදම් කරා මෙච්චර සපත්තු දුන්නා මෙච්චර මේවා දුන්නා ලේ ඩොනේෂන් මේ ඩොනේෂන් ඒ ඩොනේෂන් මම වගේ කීමෙන් කියනවා 2022 දී කිසිම ලේ හිඟයක් ඇති වෙන්නේ නෑ හරි ඒ වගේම තමයි ආහාරංගයක් ඇති වෙනවද කියන එක මේමයි ළමයි ජීවන වියදම හිල යනවා ජීවන වියදම හිල යනකොට මිනිසුන්ට අර බාණ්ඩවලි මිලක් තියල යනවා එතකොට මිනිසුන්ට බඩු ගැනීමේ යම්කිසි අපහසුතාවයක් ඇති වෙනවා මිසක් අර යම් ප්‍රමාණයක පොඩි ඒ කියන්නේ සීමිත බාණ්ඩ ප්‍රමාණයක හිඟයක් ඇති වෙනවා මිසක් අනෙක් බාණ්ඩවල හිඟයක් ඇති වෙන්නේ නැහැ හැබැයි උද්දමනයේ වේගය වැඩි උද්දමනය කියන්නේ මොකද්ද කියන එකවත් මේගොල්ලෝ දන්නේ නැහෙනි එතකොට උද්දමනයේ වැඩි වෙනවා ඒක නිසා උද්දමනයේ අනුපාතයට සමානුපාතිකව වැඩි වෙනවා ජීවන වියදම බාණ්ඩවල මිලේම වැඩි වෙනවා එතකොට මිනිසුන් යම් කිසි අපහසුතාවයකට මේ මේ වේගයකට පත් වෙනවා හැබැයි අපේ රටේ මිනිස්සු හිඟා කන තත්ත්වයට පත් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ බලන්නකෝ 31 රෑ මේකේ ඔය ඔය පොඩි කානිවල් එකක් තිබ්බ ඔය ඉබ්බන් වලන්දේ ඔක්කොම ටීවිල පොඩි මැද පොඩි ප්‍රමාණයේ වාහන ටීවිල් වලින් ඇවිල්ලා පොලිමට විනෝද වෙනවා මේ සල්ලි නැතා මිනිස්සු කනවා බොනවා ඒක වෙනවා ඒක නිසා ආහාරංගයක් කියන්නේ සුළු ප්‍රමාණයක ඔය කියන තරම් මේ මොකද බිල්ල කළු නැහැ යකා කළු නැහැ ඒ වගේම තමයි මේ අතේ කටේ එල්ලගෙන අතේ කටේ කරේ එල්ලගෙන බහේ ජීවත් වෙන බොරුවට කටින් බතලි හිටවන පප්පලා 2024 දී ඡන්දිල්ලයි මම කියන්නේ මේ කන කපනවා හරිද 2024 දී ඡන්දිල්ලයි එතකොට 2024 දී මම අනාව එකක් කියනනම් ඒගොල්ලන් 2024 දී දියසෙන් පාල වෙන්නේ නැහැ කිසිම දියසෙන් පාල වෙන්නේ නැහැ මොකද පාල වෙන්නේ හිටියා
මේගොල්ලෝ කරේ ඒ දියසෙන් ශක්තිය බලෙන් ගන්න ගිහිල්ලා ඒ අදහල පාලවීම කල් දාගත්තා. ඕක තමයි උනේ. ඒ කියන්නේ ශක්තිවන්ත පුද්ගලයෙක් දැක ගමන් වරම් ලාභින්ට තණ්හාව ඇති වෙනවා. අර ශක්ති රැහෙන ගාලා තමන්ගේ ශක්තිය වැඩි කරගන්නේ කොහොමද කියලා බලන්න. ඔය කට්ටඩි කරන්නේ ඕක. ඔය වෙද කට්ටඩි කරන්නේ ඕක. ඒ ශක්තියෙන් තමන් ප්‍රසිද්ධ වෙන්න බානවා. අන්තිමට ප්‍රසිද්ධියට නෙමෙයි පත් වෙන්නේ. ඒ අදාළ කාලේ මෙයා පින තිනකම් වැජබෙනවා. ළමයි ඕන කෙනෙක්ට ළමයි මැරෙට්ටේ වුණත් කුඩුකාරයෙක් වුණත් පින තිනකම් ඌ ජීවත් වෙන හොඳට කකා බිබි ජීවත් වෙනවා. හැබැයි අර පව පළ දෙන දහට අර පොලියත් එක්ක එන්නේ. එහෙන නිසා 2024 න් පස්සේ මහත් අපකීර්තියකට පත් වෙනවා මේ පුද්ගලයා. වගකීමෙන් කියන්නේ මේක ලියලා තියාගන්න, රෙකෝඩ් කරලා තියාගන්න, මේක ඩවුන්ලෝඩ් කරලා හරි තියාගන්න. එදාට මට ගානෙක උනේ නැත්තම්. ඒ වගේම තමයි මම අන්තිම මොහොතේ කිව්වා මයිටි කියන්නේ මොකද්ද? ඔය සිනේවන්ත පෑමවත් ඔය පප්පල කියන මයිටියක් නෙමේ, හිත රූපයෙන් මුදවා ගන්න අවියක්. මෙත්තා කරුණාවෙන් මෛත්‍රියෙන් කරුණා කරාම හිත රූපයෙන් මිදෙනවා. ඒකට මුදිතාව කියනවා. ඊට ලැබෙන ඵලය තමයි උපේක්ෂාව, ලෝකෝත්තර උපේක්ෂාව. උපේක්ෂා වර්ග දෙකක් තියෙනවා. ලෞකික උපේක්ෂාව සහ ලෝකෝත්තර උපේක්ෂාව. ලෝකෝත්තර උපේක්ෂාව කියන්නේ නොඇලී නොගැටී සිටීම. නොඇලී නොගැටී සිටීම කියන්නේ මේ සම්මතයේ තියෙන ඇලීම ගැටීම කියන්නේ මේ සංඛාර අසංඛාර කිරීම. විසංඛාරගතං සිත්තං තණ්හාංකයි මඤ්ඤතා කියලා කියන්නේ මේ සංඛාර අසංඛාර කරංග බස්සන් පස්සේ තමයි මේක තණ්හාව ක්ෂය වෙන. ඒතකොට තණ්හාව කියන්නේ මේ 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 අපි මේ හිතන පතන තණ්හාව නෙමෙයි. ඒ වගේ එකක්. ඒ වගේ තමයි එච්චර ඒ පිළිබඳ කියන්න තියෙන්නේ. අන්තිම මොහොතේ තව එකක් තියෙනවා. තා පොඩි මට අමතක වෙනවා. එක්තරා නාලිකා කීපයක මේ මේ ඕගොල්ලෝ නොදන්නා දේවල් ටික. එක්තරා නාලිකා කීපයක මේනින් වංශයේ නමක් අනාවැකි කියනවා. ළමයි පිට රට ඉන්න කාන්තාවන් මට කෝල් කරලා කියනවා හිතවතියක් අද අපි හිතවත් වෙනවනේ. ඉතින් මේ 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 channel එකේ මේ අපේ channel එකත් බලනවා. දිනේෂ් මම මේ කාන්තාවට මේ කොළඹ නිවසක් දුන්නා, මේ తాවකාලික කොළඹ ආවෙන් පස්සේ නවතින්න කියලා. ගිමන් විඩාවට කොළඹ නිවසක් දුන්නා తాවකාලිකව. මේ මිනිස්සයා කරේ මේ මෙන්වංශය කරේ මොකද්ද? ඒ අදාළ channel එකට ගිහිල්ලා කියනවා මට පිටරට කාන්තාව මේ නිවස තියා ගන්න දුන්නා කියලා. ඉතින් ඒ කොහොමද මෙන්වංශයේ තියෙන තණ්හාව? අන්තිමට කියනවා ඒ ගෙදර වැඩකාර වැඩ කරන වැඩකාර කෙනා මේ මේනින් වංශය ගැන යම් කිසි දෙයක් දැක්කලු. යම් කිසි දෙයක් දැක්කලු. මම ඒක කියන්නේ නැහැ, ප්‍රසිද්ධ මාධ්‍ය හොඳ නැහැ ඒක කියන්න. යම් කිසි දෙයක් සිවුර දාගෙන කරන දෙයක් දැක්කලු. යන්න කිව්වලු ගෙදරින්. ඒ මේනින් වංශයේගේ channel එක වීඩියෝ කරන එක කෙනා දන්නවා. ඒ කාරණා දන්නවා. මොකද අර තැනැත්තියයි කියනවනේ. ඉතින් තේ channel එකට මෙන්න මේ මේ මේනින් වංශයට ගියක් දුන්නා තමන්ගේ අයිති කියලා, මේ අයිති මේ තමන්ට මේක තියාගන්නම දුන්නා කියලා ප්‍රසිද්ධ මාධ්‍යය කිව්වා. ඕම කියලා තියෙන්නේ මේ සින්නක් කර දෙලා නෙමෙයි, අර දෙනවනේ මේ ආවෙන් පස්සේ ගිබන් විඩාවට తాවකාලික දෙන්නේ කියලා. එතකොට ඒ අනාවැකි කියන මේනින් වංශේලා ගැන ඕගොල්ලෝ මොනවද හිතන් ඉන්නේ? තා මේක මේ අභ්‍යන්තරේ මොකද තියෙන්නේ? ඕගොල්ලෝ දන්නවද මේ තියෙන අපරාධය මොකද්ද කියන එක? සිවුර දාගෙන මතුපිට පෙන්වන ප්‍රතිරූපයට වඩා අභ්‍යන්තර ප්‍රතිරූපය කොච්චර කුණුද කියලා දන්නවද? ඒ වගේම තමයි ඕ එක එක වෙදපප්පලත් එමයයි. බාහිරට පෙන්වන ප්‍රතිරූපයට වඩා අභ්‍යන්තර කොච්චර කුණු ගොඩක් තියනවද? ඒ වගේ කෙනෙක්ද ඕගොල්ලෝ දියසින් කරලා අනාගතයේදී මේ හියලට ඔසවාගෙන තබා ගන්නේ? විශ්වයේ ඒක ඉඩ දෙන්නේ නැහැ. මම මේ කන කපා ගන්න ඕවා වුණා නම්. ඉතින් ඕක තමයි ඇත්ත தත්ත්වය. ඒක නිසා ඕගොල්ලෝ බුද්ධිමත්, ඕගොල්ලෝ මට බණී ඒක ප්‍රශ්නයක් නෑ. මම මේ කියන දේවල් රන් අකුරින් තියාගන්න 2024 දී ඕගොල්ලෝ තලා තැලි පෙලි හැමදේම මට්ටු වෙලා අන්තිමට මේ தත්ත්වයටත් එනකොට මේගොල්ලන්ගේ රෙදි ගැලවෙනකොට ඕගොල්ලෝ ආයෙත් මගේ ළඟට එයි ඔයාගෙන. අනේ අර විශ්වකර්ම ඇඩ්මින් දිනේෂ් කියපුව ඇත්ත නේද? අපි මේ දැන් බැන්නට මූ මේ ඉරිසියා ම කියයි ඇටහනිය දැවිලා කියයි මගේ කුහකත්වය මගේ ඉරිසියාව කොහොමද කියලා. ඔය වෙද පප්පලාව මම එළෙව්වේ. මං කෝ දැන් වැඩසටහන කර කර ඉන්න අතරතුර මම කෝල් රෙකෝඩින් දිනවා. බොරු නම් ඕනුසාවියක බොරු නම් මේක ඕන ඔය නඩුවක් දාන්න බාන මං ඕනුසාවියකේ කෝල් රෙකෝඩින් ඉදිරිපත් කරනවා. මං අපේ ටීම් එකට කිව්වා දැම්ම නවත්තලා එන්න කියලා. දැම්ම නවත්තලා එන්න කියලා කිව්ව වැඩසටහන. ඒ තරම් මට මේ ගට් මේකක් තිබ්බා. ඒ තරම් මට තීන්දුව తీරන ඍජුව ගැනීමේ මේ එකක් තිබ්බා. ව්‍යුස් යනවා, ලක්ෂ ගණන් ව්‍යුස් යනවා කියලා මම චාටුවෙන් තියාගෙන හිටියේ නේ.
මම කකුලට පයින් මේ බුකට පයින් එකක් ගාලා ලොල දැම්මා මම ඒක කරේ මම චාටුවෙන් තියාගෙන ඉන්නේ අනිත් channel වල අයිතිකරුවගේ මම මිනිසුන්ව චාටුවෙන් තියාගෙන ඉන්නේ නැහැ මම කෙලිම් කියන දේ මූණ්ඩ කියනවා මොකද දැන් එක්තරා සාමිවරේ මේ මම channel එකෙන් අයින් කරා මම ඉතින් අනිත් channel වලට කිව්වා මෙයාට criminal මේ මෙයාට CID case ඔය වගේ case තියෙනවා මිනිසුන්ට සල්ලි වංචා කරලා හොර වැඩ කරලා මම මගේ channel එකෙන් අයින් කරා උඹලත් පරිස්සම් වියන් කියලා කිව්වා ඒගොල්ලෝ මට මොනවද කිව්වේ අපි බලා ගන්නම් ඒක අපි බලා ගන්නම් කියලා කිව්වා අන්තිමට මොකද වුනේ ප්‍රසිද්ධ නාලිකාවක ඒ සාමිගේ රෙදි කැලෙව්වා අන්තිමට මොකද වුනේ තමන්ගේ රෙද්ද තුත්තිරි ටික යවා ගන්නත් එපෑනේ තමන් අලලා දුන්න කියලා වීඩියෝ වැඩසටහනක් කරා ඕක තමයි ඇත්ත ඔක්කොම සාක්ෂි මාගව තිනවා ඒක නිසා මම මේ මිනිසුන්ව බබා කරවන්න එන්නේ නැහැ අනිත් එක තමයි මගේ සහෝදර නාලිකාව වලට කිව්වා මේම එන්නත ගැන කතා කරනකොට WHO එකේ ඒවට පිටින් ගියොත් මේ channel එකේ copyright මේ guidelines strike එකක් වැටෙනවා මටත් ඒක වුණා දවස් 7ක restriction එකක් ආවා දැන් මම අපි කටි අර ඒගොල්ලන්ට මම පණිවිඩය දෙනවනේ මේගොල්ලන් ඒගොල්ලන්ගේ channel උත් ආරක්ෂා කරන්න මේගොල්ලෝ කියනවා අපි එම දාන්නේ මේම මේමයි මේම මේමයි කියලා අන්තිමට ඔය ප්‍රධාන කියන channel දෙකේම ඒක දේ සිද්ධ වුණා एक चैनल एक दवा सतक बैन मुका गाइडलाइन स्ट्राइक कैविल दिन अणुक दवा सतक मेवेला अंतिम एन पीली बंद तीन वीडियो प्राइवेट दागता अनीतमे पप्पा की सुपे का प्राइवेट दागने तीन मेमोति दिट आए पब्लिक दाई मम स्क्रीन शॉट दागने तीन पप्पा की वीडियो वीडियो के सुपे का प्राइवेट दागता ये बैठ अनी चैनल छोटे काम बुना ඒ වගේම තමයි සැබෑ වික්‍රමාරච්චි වෙදපරපුරේ අය කියලා මම වීඩියෝ එකක් කරානේ නේ අයියයි මල්ලි කවුද අක්කයි නංගි නේද අක්කයි නංගි අයියයි නංගි ආ අයියයි නංගි ඒගොල්ලෝ තමයි අර වික්‍රමාරච්චි වෙදපළුවේ මුල් පුරුක් කියන්නේ සැබෑ වෙදපරෝ කියන්නේ වෙද પરම්පරාව ගැන හොඳටම බේතේද්ද වරම් ගැනද හැම දෙයක්ම ඒගොල්ලෝ දන්නවා කොලයක් ගත්තොත් ඇයිලේ කොලේ වගතුග ඔක්කොම දන්නවා ඒ සැබෑ වෙද වෙද මාතුරු මේක ඉන්න ප්‍රසන්ට කෙනෙක් අපේ සම්පත්දායක ළඟදී දිනේෂ් අර මේ අරයට කඩේ යන එක්කෙනෙක් දිනේෂ් අර කරපු වැඩේ වැරදි නේද ලැජ්ජ නැ යකෝ මම කාටවත් ඒක ගහලා නැහනේ මං කිව්වේ සැබෑ වික්‍රමාරච්චි වෙද පරපුරේ අය මෙන්නේ මේගොල්ලෝ කියලා වෙන වෙන අය ඒ කුලප් වෙලා කියන්නේ දිනේෂ් අර කරපු වැඩේ වැරදි කියලා මොකද්ද මං ඒ කරපු වැඩේ වැරද්ද මම නියම වෙද මාතුරු දෙන්නෙක් මම අඳුරලා දුන්න විශ්වකරමෝස්සේ की दिन सूपत ना दे दिन मिनसु मैं पिंदेनो दिनेश हर वेदू हतरे ओया मे अंदर धुन्ने वेद महतो देवियो की लगी हुआ मट मट पिंदेन ये तो बट अरे हर वेदू को लपेला मुका क्या दिनेश एक रूपये वेडे वेदे तो आप संपत्ता है वो मुका देख दिन वेद वो आठ दिनेश का प्रश्न तीन ना दें कता कर दिनेश विशेष दिन ना कि लगी हुआ नहीं नहीं ओन नहीं कि लगी हुआ लमाई अनागते मट हट पेन मुकोद मम अनागत वाक्य की ना मुकोद मे हो रेदपला अनावे की होर कंकल तमंग वाक्य की मुकोद ये पौगे प्रकाश वाल अनावे की विन विन के विनके आगे विन का गुड़ाकरा वेडे तमंट ने तमंग शक्ति गिलूना अनेकथ वाक्या तमंगे ये कर्ण मुंड शक्ति मे मेतक नतिना अत कथा නැති වෙලා ආයෙත් පොඩි එක කදාගෙන ආයෙ නැවත ඇදලා තියෙන කාලය නීඳ විටියානේ කාලයක් නීඳ විටියා නීඳ වෙඳලා දැන් ආයෙ පොඩි කර්ම ඒක තමයි ශක්තිය නැති වෙනවා ඕගොල්ලෝ දන්නේ ඕගොල්ලෝ දන්නේ ඕගොල්ලෝ මේ গুপ্ত විද්‍යාව ගැන දන්නේ අර කතරගම දෙවියෝ කිව්ව ගමන් ඕගොල්ලෝ දෝත් මුදුන් දීලා වඳිනවා ඕගොල්ලෝ දැකපු කතරගම දෙවියෙක් නැහැ එයා දැකපු කතරගම දෙවියෙකුත් නැහැ මල පෙරේතෙක් බඳගෙන කර්ණ මුණ්ඩෙන් ඒකෙක් ඒවා කියයි හරි දැන් ඒ කියනෝනේ එයා එයාට අපහාස කරොත් මේම කරොත් මේම කරොත් ඒ හැමෝම විනාශ වෙලා යයි කියලා කි කරන්නකෝ මට කරලා බලන්න මගේ කේන්දරේයි මගේ අස්තරේකයි මම ප්‍රසිද්ධියටපත් කරලා තිනවා මගේ Facebook wall එකේ ඔය අදාළ වෙදපප්පලත් ඒක දැකලා ඇති දැකලා තිනවා දැකලා ඇති එක දවසක් මේ අපේ අම්ම මේ මගේ කේන්දරේ උස්සන් ගිහිල්ලා ආම්දුරු බලන්න ඇති ආම්දුරු කෙනෙල් ළඟට බලන්න එකන් ගිහිල්ලා ආම්දුරු මගේ නම් මුකුත් දන්නේ නැහැ ඊපස් මගේ ඇඩ්මින් ටෝක් එකක් පෙන්නලා මේ වාගේ පුතාගේ කේන්දරේ නේද කියලා. ඒ කියන්නේ ඒ තරමට මගේ කේන්දරේ ප්‍රසිද්ධයි.
යකො රාජ්‍ය නායකයෙක් වත් නිවැරදි කේන්දරේ දාන්නේ නැහැ ප්‍රසිද්ධියේ. මොකද ওই කේන්දරයට කොඩි වින කරන්න පුළුවන්, අණ වින කරන්න පුළුවන්, මේව කරන්න පුළුවන්. යකො මම මගේ කේන්දරේ බය නැතුව ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. මගේ අස්තරයකත් ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. මට කරන්න දෙපෑන්නේ ඔය එක කට්ටඩියෙක්වත් ගුරුකමක්. ආ අන්තිමට ඒගොල්ලෝ වගේ මම අතේ කටේ කරේ දාගෙන නැහැ. මේ නෑ මේ නෑ. අරගොල්ලන්ගේ අතේ කටේ බලන්නකෝ. ඔහුල එතනින් මනින්න ඕනේ පුද්ගලයා කවුද කියලා. ළමයි තමන්ගේ ආරක්ෂාවට කොච්චර දේවල් දාගන්නවද? මිනිස්සු වශී කරගන්න, තමන්ගේ ආකර්ෂණය දිනා ගන්න, මිනිස්සු රවට්ටන්න, මේව කරන්න කොච්චර දේවල් අතේ කටේ කරේ දාගන්න, ඔච්චර ශක්තියක් තියෙන මිනිස්සුයෝ. තමන්ගේ හිතේ ශක්තිය ගැන විශ්වාස නැහැ. ඒකෙන් සිංහල කොටි දාගෙන ජාතිය අමතන්නේ. 2024 ඡන්දි ඉල්ලන්න ලෑස්ති වෙන්න. මම මුකුත් කියන්නේ නැහැ. අදින් පස්සේ මේ ඇඩ්මින් ටෝක් එක කොච්චරයි? දැන් මේ කරුඹේ ඇඩ්මින් ටෝක් එකට ලයිව් 100,000 වතාවක් කැවිලා කොච්චර අඬයිද කියලා බලන්නකො. මම එදා එක එක එකක් කළා. දැන් මාස දෙකකින් පස්සේ නේ කරේ. මාස දෙකකින් පස්සේ නේ කරේ. මම මෙච්චරයි. මම ආතල් එකේ ඉන්නවා. මේම කරලා ඇඩ්මින් ටෝක් එක කරලා ආතල් එකේ මේම ඉන්නවා බලාගෙන කෙලින පිස්සු ටික මට බණිනේ ඒවා. ආවේ ඔය මිනිස්සු මම ඉස්සර ඇඩ්මින් ටෝක් කරනකොට අපේ අර සුරේෂ්ට කියනවා මේ සුරේෂ් මල්ලි මම දිනේෂ් වගේ ඇඩ්මින් මේ ඇඩ්මින් ටෝක් එක කරන වගේ මම මේක කරාට කමක් නැද්ද කියලා දිනේෂ් අයිතක් හිතයිද කියලා මගෙන් සුරේෂ් මල්ලි මගෙන් අහනවා දිනේෂ් අයියේ අර වෙදපප්ප මරේ මගේ මේ මහානවා දිනේෂ් අයියේ මොකද කියන්නේ මං කෝ මට ප්‍රශ්නයක් නෑ මම මේ යම් කිසි දෙයක් ඉදිරිපත් කිරීමේදී Tamanta ආවේනික ක්‍රමවේදයක් තියෙන්න එපෑනේ ආයි මම බෙල්ල ගාලා ගියත් මං බොරු කියන්නේ නෑ මං ඇත්ත කියන්නේ ඒකනේ මම ඉක්සල ඇඩ්මින් ටෝකේ මම රාවණා විකුණන් කියවද ඔව් මගේ උද සාක්ෂණව මම කිව්ව මං දීසෙම විකුණන් කියවද ඔව් දෙයියනේ ඒ මම බය නැතුව කියනවා මුණ්ඩ කියන්න බෑ බය නැතුව ඒක නිසා ඕගලන්ට හැදෙන්න නම් අපි විවිධ වැඩසටහන් ඉදිරිපත් කරනවා ඇති විද්‍යාත්මක දේවල් මිත්‍යා දේවල් ඕගොල්ලෝ තමන්ගේ නැනපාරි මේ මොකද තමන් තම නැන පමණින් ඒ දේවල් අවබෝධ කරගෙන ඇත්ත දේවල් විතරක් ගන්න බොරු දේවල් විසික් කරන්න ඒක නිසා හැම දෙයක් ගැනම අවබෝධයෙන් ජීවත් වෙන්න අර නරියට කාපාට තීන්තේ වැටලා අන්තිමට ඌ සිංහෙක් වගේ රඟපෑවනි කෑවි උන් ටික රවටුන මූ සිංහයා කියලා අන්තිමට මහා වැස්සක් ඇවිල්ලා නරියාගේ සායම ඒදිලා ගියා ඊට පස්සේ කැලෑ සත්තු ඔක්කොම නරියගේ පිටිපස්සේ පැන්නුවා මුව අපෝ මෙච්චර කාල රැවට්ටුවා කියලා. ඒ වගේ වැඩක් තමයි ළමයි වෙන්නේ. වගකීමෙන් කියනවා 2024 දී දිවිසෙන් පහළ වෙන්න හිටියා. ඒක මේගොල්ලෝ නැති කරලා දැම්මා. මේගොල්ලෝ නැති කරලා දැම්මා. මාකටින් එකක් කරලා මේව කරලා ඒක ඉදිරියේදී මේව වෙනවා. කාලවකවානු මම කියන්නේ නැහැ. කාලවකවානු ඉදිරියට කල් ගියා. වගකීමෙන් කියන්නේ 2024 දී කවදාවත් දිවිසෙනේ පහළ වෙන්නේ නැහැ. දියසේනේ පාල වෙන්නේ වගකීමෙන් කියන්නේ මොකද මේගොල්ලෝ ඒ දියසෙන් ශක්තිය අරන් තමන් රජ වෙන්න ගියා ඕක තමයි මිනිසුන්ගේ ඔළුවට වැටෙන ප්‍රශ්නේ දැන් ඊයේ පෙරේද අපේ ගෙදරට කෙනෙක් ඇවිල්ලා කියනවා දිනේෂ් මට කර්මෙම කන්න කටන්ඩක් කියන ඔබ තමයි බුදුදාම ඉස්සරහට ආරක්ෂා කරන් ඉන්නේ ඔබ තමයි ඉස්සරහට මේ වෙදකම ආරක්ෂා මං කෝ දැන් වෙදකම ආරක්ෂා කරන්න ඔයා වෙදකම ගැන ඉගෙනගෙන තියෙනවද බුදුදහම ආරක්ෂා කරන්න බුදුදහම ගැන අවබෝධයක් තියෙනවද? මේ මනුස්සයා තේරුම් ගත්තා. මේ අපේ ගෙදරට ආවේ. මේ මනුස්සයා තේරුම් ගත්තා. මේ මනුස්සයා තේරුම් ගත්තා. එතකොට මං කෝ වර්මට එකකේව කියයි ඥාතියා. එකකේව කරන්න කියලා කියයි. අන්තිමට තමන් අපේ කීර්තියට පත් වෙන වැඩ සිද්ධ වෙයි. මොකද പ്രേත ආත්මෙ එක්කනේ මේගොල්ලෝ ගනුදෙනු කරන්නේ. සුද්ධ දේව මේව එක්කනේ මේ ගනුදෙනු කරන්නේ. ඒ නිසා මේගොල්ලන්ගේ අනාගත තමන්ගේ අනාගතය තමන්ට පේන්නේ ඒගොල්ලන්ට මොනවද වෙන්නේ කියලා. හැබැයි මම දකිනවා. ඒක නිසා රන් අකුරෙන් තියාගන්න 2024 කලින් මේගොල්ලෝ මහා තපකීර්තියකට පත් වෙනවා. ඒක තමයි ඇත්ත. එතකන් ඕගොල්ලෝ එයා එක්ක ලස්සනට ස්වයං විඳිනේ දෙන්න. එහෙනම් ඔක්කොටම සම්මා සම්බුදු සරණයි.